ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැම දෙනෙක්ම ද ඩාක් අය YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න ලැහැස්ති වෙන්නේ අපි වෙනදා කතා කරන මාතෘකාවලින් ටිකක් එපිටට ගිය මාතෘකාවක්. ඉතින් අපි දන්නවා හැම රටකම තමන්ට ආවේනික අලංකාරයක් මෙන්ම ආවේනික ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ ඉතිහාසය කියන එක ඇතැම් රටවලට ඉතා ලස්සන ඉතිහාසයක් වගේම ඇතැම් රටවලට ඉතා අසුන්දර මතකයන් රඳන ඉතිහාසයක් වෙනවා. ඉතින් අපි දන්නවා ජපානය වගේ රටක් ගත්තොත් අපි දන්නවා පරමාණු බෝම්බ වලින් බැටකෑ රටක් වෙනවා. ඊට පස්සේ අපි ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තට පස්සේ විදේශ ආක්‍රමණිකයන් විශාල වශයෙන් රට අත්පත් කර ගැනීමෙන් පසු නිදහල් නිවහල් රාජ්‍යයක් බිහි කිරීම මේ ශ්‍රී ලංකාව වගේ රාජ්‍යයක ඉතිහාසයට එක් වෙනවා. මේ වගේ අඳුරු පැතිකඩයන් ඔස්සේ අපි කතා කරන විට අපි ඉතාලිය කියන රට පිළිබඳව අතීතය ආවර්ජනය කරන්නයි මේ සූදානම් වන්නේ. ඉතින් ඉතාලිය තුළ සිදු ඒ අසුන්දර පැතිකඩක් ඔබ හමුවට ගෙනෙන්න අදත් අපි සූදානම්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතාලිය කියලා කියන්නේ යුරෝපාකරයේ තියෙන ඉතාම දියුණු රටක්. ඉතින් මධ්‍යදරණී මුහුදට ආසන්නයේ තියෙන මේ ඉතාලිය කියන රටේ එක් ප්‍රදේශයක් පිළිබඳව තමයි අද කතා කරන්නේ. විසුවියස් ගිනිකන්ද පාමුල ඉතා මනරම් නගරයක් තියෙනවා. ඉතින් මේ නගරය නමින් පොම්පේ නගරය නම් වෙනවා. ඉතින් මෙන්න මේ පොම්පේ නගරය ක්‍රිස්තු වර්ෂ 79 සියවසේදී විධාරණයකට ලක් වෙනවා. මෙන්න මේ විධාරණයට ලක්වීම සමග මේ පොම්පේ නගරයේ සිදු ඛේදවාචකය තමයි අද අපි මෙතනදී දිගහරින්නේ. මිනිස්සු එදා වේල හොයාගෙන ජීවත් වෙච්චි පිරිසක් තමයි මේ නගරේ වාසය කරේ. ඇතැම් මිනිස්සු කම්කරු වෘත්තියේ වගේම ඇතැම් මිනිස්සු රජයේ වෘත්තියවල නිරත වෙලා හිටියා. ඉතින් වෙනදා වගේම සුපුරුදු පරිදි ඇතැම් අය නගරයෙන් පිටත රැකියා ඔස්සට ගියා අතර සමහර අය නගරය තුළ ජීවත් වෙමින් ඇතැම් දරුවන්ගේ දරුසුවතා බලමින් තම ජීවිකාව කරගෙන ගියා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී කිසිවෙත් නොසිතූ ආකාරයට තමන්ගේ නගරයට ආසන්නයේ පිහිටි මනරම් කඳුගැටය ඔවුන්ට එකවරම හුස්ම නවතින්නට කතා කරනවා. ඉතින් මෙන්න මේ ඛේදවාචකය හරියටම සිද්ධ වෙන්නේ ක්‍රිස්තුපු වර්ෂ 79 සීවසේ. වෙනදා සුපුරුදු විදිහටම මේ ගිනිකන්ද ආසන්නයේ තියෙන මේ නගරය කාර්ය බහුලතාවයෙන් නිහල වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ පොම්පේ නගරය වෙළඳාම සඳහා ඉතා ප්‍රසිද්ධ නගරයක්. ඒ වගේම රෝමන් වරුන්ගේ නිවාඩු නිකේතනයක් වගේම සරුසාරවත් භූමි ප්‍රදේශයක් තිබිච්ච නගරයක් වෙනවා. කෙසේ මේ භූමි ප්‍රදේශයන් ඊට පස්සේ මේ සංචාරක ආකර්ෂණයක් තිබුණත් එක තප්පරයකින් සමස්තය විනාශයට පත් කරමින් එක කඳුළු කතාවක් ඉතිහාසයට එක් කරනවා. මේ පොම්පේ නගරය ගැන කතා කරද්දී මේ පොම්පේ නගරයට ආසන්නයේ තියෙන විසුවියස් ගිනිකන්ද කතා කරද්දී ගිනිකන්දක විධාරණයක් පිළිබඳව අපි සෑම අවස්ථාවකදීම අහන මාතෘකාවක් වෙනවා. පොළොව අභ්‍යන්තරයේ තියෙන අධික උණුසුමක් සහිත මැග්මා කිසියම් කාල පරිච්ඡේදයක් තුළ විවර හා කුස්තුර ඔස්සේ පෘථිවිය අභ්‍යන්තරයට පැමිණීම හේතුවෙන් තමයි ගිනිකන්දක් විධාරණය වෙන්නේ. ඉතින් මේ ගිනිකන්දක් විධාරණය වෙද්දී අපි දන්නවා ඉතින් ගිනිකන්දක තියෙන ලාවා ප්‍රතිශතය ඊට පස්සේ මේකේ තියෙන සිලිකා ප්‍රතිශතය අනුව ගිනිකන්දේ ස්වභාවය තීරණය වෙනවා. ඒ කියන්නේ ගිනිකන්ද වඩා දුරට ව්‍යාප්ත වෙනවද ගිනිකන්දේ උස කොපමණද මෙන්න මේ දේවල් තීරණය වෙනවා. ඉතින් හරියටම අපි විසුවියස් ගිනිකන්ද ගැන කතා කරද්දී දත්ත අපිට මෙහෙම දක්වන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ විසුවියස් ගිනිකන්ද උසයි අඩි 4203ක් විතර. ඉතින් මේ ගිනිකන්ද වට ප්‍රමාණය ගත්තොත් වට අඩි 2000කට ආසන්නයි. මේ ගිනිකන්දේ මුඛ විල එහෙම නැත්නම් මේ ගිනිකන්දේ මුඛය විධාරණය වෙන කට අඩි 1000ක විතර ගැඹුරක් තිබ්බා. මේ දත්ත සියල්ල එකතු වෙන්නේ අපිට 1943 වර්ෂයේදී විධාරණය වීමෙන් පසුව. ඉතින් මීට පෙර මේ ගිනිකන්දේ උස මට්ටම් වෙනස් වී තිබුණා. මොකද ගිනිකන්දේ උස තීරණය වෙන්නේ එන ලාවා ප්‍රතිශතයන් අනුව. ඊට පස්සේ මේවත් එක්ක සමග එන සිලිකා ප්‍රතිශතය අනුව. ඉතින් මේ ගිනිකන්දේ උස තීරණය වෙද්දී මේක වෙනස් වෙන්නේ මොකද විධාරණයේ ඉතාමත් වේගයෙන් සිද්ධ වුණොත් ගිනිකන්දේ මුඛය කැඩිලා ඉවත් වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් නව ද්‍රව්‍ය තැන්පත් වෙන්නත් පුළුවන්. මෙන්න මේ හේතුවෙන්
ගිනිකන්දේ උස අපි අද කතා කරන නූතනය වෙනකොට තව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතුවෙන් තමයි ගිනිකන්දේ උස නිශ්චිතව කියන්න බැරි. එතකොට අපි මේ කතා කරන පොම්පේ නගරය මේ විසුවියස් ගිනිකන්දේ බලපෑමෙන් එක ෂණයකින් අලු දූවිලි බවට පත් වෙනවා. මේ ගිනිකන්දේ විදාරණය වූ අලු මඩ වගේ දේවල් සමස්ත පොම්පේ නගරයේම යට කරමින් ව්‍යාප්ත වෙනවා. පොම්පේ නගරයේ මෙහෙම මඩවලින් අලු දූවිලි වලින් වැසිලා යනකොට මේක අඩි 20ක් පමණ අලු වලින් වැහිලා ගියා කියලා කියනවා. එතකොට මේ අලු වලට වැහිලා ගිය 2000කට අධික පිරිසක් අලු යට මිහිදන් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔවුන් මමී ආකාරයට ඔවුන් කර කර හිටපු ආකාරයට ඔවුන් හැසිරිච්ච ආකාරයටම අලු දූවිලි වලින් වැසිලා යනවා. විශේෂත්වය නම් මේ අලු දූවිලි වලින් වැසිලා ගිය මොවුන්ගේ පිළිරූ අදටත් දකින්න තියෙනවා. අදටත් කිසිම වෙනස්කමකින් තොරව ඔවුන්ගේ රූප දැකගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ගිනිකන්දෙන් නිකුත් වෙච්ච මේ ලාවා වල විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒක නම් දැන් අපි ඔය අතීතේ භාවිතා කරපු මමී වර්ග වලට ඔවුන්ගේ ශරීරය ආරක්ෂා කරගැනීම සඳහා සංරක්ෂක ද්‍රව්‍ය යෙදුවා. විවිධ බෙහෙත් වර්ග යෙදුවා. මේ වගේ මේ ලාවා තුලත් සංරක්ෂණ ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඒ හින්දා තමයි මේ මමී තවදොරටත් රැකිලා තියෙන්නේ. ඉතින් මෙසේ කුඩා දරුවන් සෙල්ලම් කරන ආකාරයට, ඇතම් අය තේ පානය කරන ආකාරයට, ඇතම් අය නිදා සිටින ආකාරයට, කුඩා දරුවන්, වැඩිහිටියන් මේ සියලු පුද්ගලයන් ඔවුන් හැසිරෙන ආකාරයට පොළොව මත මිහිදන් වෙනවා. ඉතින් මේක වෙන්න ලොකු වෙලාවක් ගත වුණේ නැහැ. එක තප්පර කිහිපයකින් මුළු සමස්ත පොම්පේ නගරයම විනාශයට පත් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඉතාලිය තුල සිදු වූ අඳුරු කතාව. ඉතින් අපි දන්නවා 1943 දී තමයි මේ පොම්පේ නගරය නැවත වරක් මිනිසා විසින් ප්‍රයෝජනට ගන්න. 79 වසරේදී මේ නගරය විදාරණයට ලක් වුණා. ඊට පස්සේ 1748 දී නැවත පොම්පේ නගරයට ගවේෂකයින් පිරිසක් යනවා නගරයේ වතගොත සොයාගෙන. ඉතින් ඔවුන් යනකොට මේ නගරය අලු වලින් ඊට පස්සේ මඩ වලින් තැන්පත් වෙලා වසර 200ක් තැන්පත් වෙලා වසර 2000ක කාලයක් ගත වෙලා අවසන්. මේ 2000ක කාලය තුළ නැවත නගරය තිබූ තත්ත්වයට පත් වී තිබීම ඔවුන්ට මහත් හාස්‍යයක් උපදුන්නා. ඔවුන්ට මහත් කුතුහලයක් ගෙන දුන්නා. ඉතින් මෙන්න මේ කුතුහලය ගෙන දුන්නේ ඇයි මේ මිනිස්සු අර තමන් සිටපු ආකාරයටම නැවත ජීවත් වෙනා දැකීමයි. ඒ කියන්නේ මොවුන් අර ක්‍රියාකාරකම් කරන ආකාරය නෙමෙයි, මොවුන් අර අලු වලින් තැම්පත් වෙලා ඒ විදිහට මමී විදිහට එයාලගේ තියෙන ශරීර කොටස් ඒ විදිහටම තිබුණා. කිසිම නරක් වීමකින් තොරව, කිසිම බාහිර විස බීජ හෝ බාහිර උපද්‍රව වලින් විනාශ වීමකින් තොරව ඔවුන්ගේ පිළිරු, ඔවුන්ගේ ප්‍රතිමා අර එදා තිබිච්ච ආකාරයටම සංරක්ෂණය වෙලා තිබුණා. මේ කතාව තමයි අද අපි වීඩියෝ එකෙන් ගෙනෙන්න ඔයාලට සූදානම් වුණේ. 79 වෙනි සියවසෙන් පස්සේ ක්‍රිස්තු වර්ෂ 203 472 685 වගේ මෙන්න මේ වර්ෂ වගේ වර්ෂ 9ක් මේ වගේ සියවස් 9ක නව අවස්ථාවක් මේ විසුවියස් ගිනිකන්ද විදාරණයට ලක් වෙලා තියෙනවා. 203 472 685 වගේම මෙන්න මේ ආකාරයට එක එක වර්ෂවල නව වරක් මේ විසුවියස් කන්ද විදාරණයට ලක් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම විදාරණයට ලක් වෙච්චි මේ විසුවියස් ගිනිකන්ද අවසානයේදී නිසල වෙනවා. මේ විසුවියස් ගිනිකන්ද නිසල වුණත් 1631 දී නැවත වසර ගණනාවකට පසු යලිත් විදාරණය වෙන පටන් ගන්නවා. මේ විදාරණය වෙන්න පටන් ගන්නේ පොම්පේ ඛේදවාචකයෙන් පසුවයි. පොම්පේ ඛේදවාචකයෙන් පසු නැවත 1631 දී මේ විසුවියස් කන්ද නැවත ගිනි ගන්නවා. නැවත විදාරණයට ලක් වෙලා මේ විසුවියස් ගිනිකන්ද පාමුල ජීවත් වෙච්චි මිනිසුන් නැවතත් මේ ගිනිකන්දේ බලපෑම ඔසෙන් මිය යනවා. ඉතින් වැඩි වශයෙන්ම මේ ගිනිකන්දේ බලපෑමෙන් මිය යන හේතුව තමයි මේ ගිනිකන්ද සමග නිකුත් වූ අර විෂ දුමාරය හින්දා හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වුණා. ශ්වසන පද්ධතිය දැඩිසේ අක්‍රිය වෙන්න පටන් අරන් මිනිසුන් හිටි හිටි තැන වැටෙන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ හේතුව හින්දා තමයි පොම්පේ නගරය ඉතාලිය තුළ ඛේදවාචකයක් බවට පත් වෙන්නේ. මේ පොම්පේ නගරය මේ ඛේදවාචකයේ අවසන් වෙලා වර්තමානයේ විනිට මේ පොම්පේ නගරය සංචාරක ආකර්ෂණය සඳහා නැවතත් විවෘත වෙලා තියෙනවා. ඉතින් විසුවියස් ගිනිකන්ද තරණය කිරීමේ අවස්ථාවද නූතනය වෙන විට සමාජය තුළ සිටින සංචාරකයන්ට
අවස්ථා උදා කර දීලා තියෙනවා. ඉතින් මෙන්න මෙසේ තමයි ඉතාලිය තුල සිදු මේ කේඩ වාචකය ඔයාලට විස්තර කරලා දීලා ඔයාලගේ දැනුම වර්ධනය කරන්න අපිට පුළුවන් වුණේ. අපිට හැකියාව උදා වුණේ. ඉතින් මෙන්න මේ විදිහට අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමු වීමයි බලාපොරොත්තු වෙන් අදට ද ඩාක් අය YouTube channel එකෙන් අපි සමුගන්නවා අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.